ඒවන්දුවේ පොතේ ගුරගෙදර අධ්‍යාපන වැඩිස්ට්‍රහන් මාලාවේ තවත් අධ්‍යපන වැඩස්ට්‍රහ කලින් අප සම්බන්ධ වන්නේ උසස් පෙළ සංවිත ගන්ති විශෂයට අදාළ පාඩම් එකකයක් සමගින් මේ දක්වා සාකච්ඡා කළ විශයකරුණ වලින් අපි විවාහාරික ගන්ත විෂයට අදාළ කාර්ය ශක්තිහා ශමතාවකෙන පාඩම් මේේ තමයි සාකච්ඡා කරමින් පවතින්නේ පුතාලට මතක ඇති අප මේනුවිට මෙම පාඩම් මේකේ පාඩම් හතරක් මේ දක්වා අවසන් කළ තිබෙන අදා අප සාකච්ඡා කරන්නපුතේ පස්වන පාඩම් කොටස. ඒවගේම මෙම පාඩම් ඒකේ මුල් පාඩම් තුනේදී, අපි ඒක කියේට අදාළ සියලුම සිද්ධන්තකොටත් සාකච්ඡා කුටවසන් කරප තාට මතකයිද. ඒයවගේම හතරුවන පාඩමේදී. අපි පුනරේක්ෂණ අභ්‍යාස කීපයක් සමගින් පසු කියිය විභාග ප්‍රශ්ටපත්‍රල අභ්‍යාස කීපයක් සාකච්ඡා කලාා. අද අපි බලාපොරොත්තු වන්නේ, යවගේම පසුගේ විභාග ප්‍රශ්පත්‍රවල අභ්‍යාසවල, පිතුරු සාකච්ා කරන්න ඒවගේම ඒවා විශය නිර්දේශයට අනුකූල මාකින් ස්කීම් ගෙනැත්තං ලක්ුණු දේ පටිපාටියය සාකච්ඡා කරන්නත් බලාපොරොත්තු වෙන. එනිසා දපුතේ අද ඔගලට ඉතාමත්න වැදගත් මොකද ලකුණු දීමේ පටිපාටියය සාකච්ඡා කරන නිසා අපි ඒගෙනගත් විෂයකරුණු අපි ගෙනගත් සිද්ධහන්ත අභ්‍යාස් වරදී භාවිතා කරන ආකාරය විභාග ප්‍රශ්නයකදී පිළිතුරු සපයෙන් ආකාරය ඒවගේ ඒවත් ලැබෙන ලකුණු ප්‍රමාණයත් ලකුණු ලබාගැනීම සඳහාපී විභාගයේදී පිළිතුරු සැපියුතු ආකාරයක්ත් අවබෝධකරග ගැනීමි තාමත්ම වැදගත්. ඒවගේම දපතය අපි බලමු අපි මෙතෙක් සාකච්ඡා කළ විෂයකරුණු දෙස. දැ සුපෘධති පරිදි සෑමදිනයකම අපි මෙතෙක් සාකච්ඡා කළ විෂයකරුණු නැවත ආවර්ජනය කරලා ඒවායේ කරුණු මතක් කරමින් පාරුවට ප්‍රවිශ්ට වෙන්නේ. අපි අදත් බලමු මෙතෙක් සාකච්ඡා කළ විෂේකරුණු ඇසුරෙන් අපට ලැබී ඇති සමීකරන මොනවාහද කියලා. මේ අදාළ විෂේකරුණු නැත්තම් මේ සිද්ධාන්ත මගින් අපිට සමීකරන පද්ධතියක් ලැබී තිබෙනවා. මේ සමීකරන පද්ධතිය මගින් තමයි අපි ගැටලු විසිඳීම සඳහාමය භාවිතා කරන්නේ. අපි බලමුද පුත එහෙම නං අපි මෙතෙක් සාකච්ඡා කළ විෂේකරුණු ඒවයි සමීකරන ඇසුරෙන් අවබෝධ කරගන්න. හොඳයි දැන්. බලු මේ වැදගත් සමීරන කහිපය ඔබට මතකද කියලා ප ඉගෙනගත් සිදධහන් ඇැසිරෙන් මේ බලන්න W සමානයි FD. මතගදපුතේ මේ සමීරණය මේ තියෙන්නේ කාරි සඳහා බලබාගත් සමීකරණය. එවගේම තවත් සමීකරණයක් මෙන්න W සමානයිපතේ Fට Fට D සමීකරණය වැදගත්කමක් තියෙනවා මේ F කස්ටට කියන්නේ බලේ වස්තුවේ චලිත දිශාවට ව සන්ර්චකය. කියන සමීකරණය භාවිතා කරන අවස්ථාවේදී. වස්තුේ චලිත දිශාවට මයි බලය යෙදන්නේ. නමුත්පුතේ මේ අවස්ථාවේදී වස්තුයේ චලිත දිශාවට යම්කෝනයක් ආනතව තමයි බලය යෙදෙන්න්නේ. ඒ නිසා බලයේ වස්තුේ චලිත දිශාවට සංරචකය අපි සලකනවා වස්තුේ විස්ථාපනය ගුණිතය සමගින් කාර් ප්‍රමාණය ස්යන්. ලත මේ සමීකරණය මතකද කියලා මේ තියන්නේ චාලක ශක්තියමට හුරුපුරුදු සමීකරණය අපි පසුග ශතිත් කීපේම කතා කරපු සමීකරණය බලමුතේ මේ සමීකරණය එළඟට මේ තියන පපුතේ චාලක ශක්ති වෙනසක් බවට පැහැදිලි ඩෙල්ට ට වශයෙන් අපි හඳුනතියෙන චාක ශක්තිය වෙනස. හොඳයි මේ තියෙන්නේ ඔබට සුපුරුදු විභෝශක්තිය සමීකරණය පුතේ මේ තියෙන්නේ ගුරුත්වාකර්ශන විභෝශක්ති සඳහාපි භාවිතා කරන සමීකරණය. ද මේ තියන සමයකරණය තන්තුවක විශේෂම ප්‍ර්‍යාස්ථ තන්තුවක ආතතිය ප්‍ර්්‍යාස්ථාතිසිය සඳහාපු භාවිතාරන සමකරය ෞතික විද්‍යාවිීත් බහෝට භවිතා කරන සමයකරණයක්. බලන්න ඔබට මතකද කියලා මේ සමයරණය මේ තියෙන්නේ ප්‍රත්‍යාස්ථ තන්තුවක, ගබඩාවන ප්‍රත්‍යාස්ථ විභවෂක්තිය භාගයක් ලැම්ඩ එක්වර්ගේ බෙදීම එ. ඉලාට අප කතාකරාපුතේ, ාල ශක්තිය සහ විභෝෂක්තිය එක අනපුතේ මේ තියෙන්නේ යාන්ත්‍රික ශක්තියන යාන්ත්‍රික ශක්තිය නියතයක් කියලමනවාගේ වෙලාවරද සංස්තතික බලපද්ධතියක් යටති සංස්තතික බලපද්ධතියක් යටතේ ක්‍රියා කරන අවස්ථාවේදී අපි සලකන අවස්ථා දෙකක යාන්ත්‍රික ශක්තිය නියතයක් චාලක ශක්තිය සහ විභෝෂක්තිය එකතුව නියතයක් කියන අවස්ථාව අපි කතා කරා. විශේෂම මේ යාාන්ත්‍රික ශක්ති සමයකරණය සංස්තක බලපද්ධතියක් සඳහා භාවිතා කර බව වදානය කළ ගැතියුතුයි විශෂම ගර්ශණය වගේ බලයක් ක්‍රියාත්මක ව අවස්ථාවති පුතේ ශක්ති සංස්තනීම යොදන්න බැහැ. ඔබට මතක ඇති ජවේ සඳහා පිලා බාගත් සමීකරණය ඉතාම වැදගත් සමීකරණයක් මේ සමීකරණය අපි පසුගිය සති විභාග ප්‍රශ්පත්‍ර කතාරදී බහුලෝ භාවිතාකරු සමීකරය පුතේ එච කියන්නේ ජවය පී කියන්නේ ප්‍රකාශණ බලය වී කියන්නේ එම අවස්ථාවේ වස්තුේ ප්‍රවේගය. සමීකරනවලට අමතරවපුතේ මෙන්න මේ සමීකරණය නිවටන් චලිත සමීකරණය සමානයෙම මේ ඔබට සුපුරති සමීරණය මේ ගැටුලු ස්දීම සඳහා විශාල වශයෙන් අපිට භාවිතා වෙන. දැමුතේ ඒ අනුව අපිට මෙම ඒකකේ අපිට සමීකරන දහයක් ලැබිය තිබෙනවා මේ සමීකරන දහය හොඳින් අවබධ කරගෙන මේ සමීකරන දහය හොඳින් ධාරණය කරගෙන ඔබ මතක තාගතයුතුයි. අපි ඉගෙනගත් සිද්ධන්ත ගැටලු විසිදීන සඳහා භාවිතාකීම වෙනුවෙන්. පොතේ අපි බලමුොහෙවනං මේ සමී කරන භාවිතයෙන් අපිට ලැබිය ඇති පසුගේ විභාග ප්‍රශ්ිපතරල විශේෂයෙන්ම මෑතකාලීන භාග ප්‍රශ්පත්‍රර ගැ සාචඡා කරොත් අපිට පේන කාරණයක් තමයි, මෑතකාලන භාග ප්‍රශ්ිපත්‍රවල මේ ප්‍රශ්නය යොම තිබෙන්නේ ඒකොට සේ ලකුණු විසි පහහි ප්‍රශ්නයක් වශයෙන්. ඊට ඉහත ගැටලු වලදී B කොටසේ ලකුණු පණහක් හතලියයක් ලැබෙන ප්‍රශ්ණයක් වශයෙන් ලැබුණත් මෑතකාල ප්‍රශ්නපත්‍රෝලදී මේ ලකුණු විසිහ ප්‍රශ්යකට ගුණු ඇති ආකාරයක් අපිට පෙනෙනවා නමුත් ලකුණු පණහක් ලැබෙන ප්‍රශ්නයක් ලැබනත් ඉඩ තිබෙනවා. ඒ එසේ වෙතත් මෑතකන්න ප්‍රශ්මතරල දෙෙන තවත් සුවිශේෂී ලක්ෂණයක් තමයිපුුතේ කාර්ය ශක්තිය ශමතාවය කියන පාඩ මේ වැඩිපුර ප්‍රශ්න ප්‍රමාණයක් යොමු වී තිබෙන්නේ ජවය ආස්ත්‍රිතව. මෙම ප්‍රශ්නයේදී අපිට ලැබෙන ලකුණු ප්‍රමාණයපුතයේ ලකුණු විසිපහක් වගේ වනාාට මේ සඳහා අපි ගත කරන්න ඕන කාලේ ඉතාමත්ම අඩුකාලයක් වනාාට මේ සංකල්ප අපිට වැදගත් වෙන්නේ මෙම පාඩමට පමණක් නොවී. මෙම ඒකකේ සඳහා රජුවම අපිට ලැබෙන ප්‍රශ්නය, ලකුණු විසිපහක් හෝ පණහකට ලගුවත්. මෙ ඒ කේ පවතින විශයකාරණුනත්තන් සිද්ධාන්ත, නිවැරදි අවබෝධ කරට නොගැනීමෙන් ඔබට අහිමි වන දකුණ ප්‍රමාණීට වඩා වැඩි. ඊට හේතුවපු තේ මෙම විෂයකකයේතියන සිද්ධන්ත අපිට වෙනත් විශේකක සඳහා බහුලෝ භහවිතා වෙනවා. ඒකගයක් තමයි සරල අනුවර්තී චලිතය. වෘර්ත චලිතය. ගැටුම ආදී පාඩම් වලද මෙම ඒකකේදී ඔබ ඉගෙනගත්. මෙම මූලක සිද්ධාන්ත විශෂයම ශක්තිය පිළිබඳ සිද්ධාන්ත, ප්‍රත්‍යහාස්ථ විභවශක්තිය රුත්වාකාර්ශන විභෝෂක්තිය මේ සිද්ධාන්ත බහුලව භාවිතාව වෙනවා. ඒවාගේම ප්‍රත්‍යාශතන්තුවක ආධතය සල්ලන්වර්තී චලිතය ගැටවල්දී ඔ තාමත්න වැදගත් වෙනවා. එනිසා ඉදිරයේදී ඔබ එම පාඩම් සාකච්ඡා කරන අවස්ථාවරදී මෙම ඉගෙනත් සිද්ධාන්ත මූලධර්ම හොඳින් භාවිතා කරයිකි අපි බලාපොරොත්තු වෙනවා. හොඳයි දුවපතේ අපි එහෙමනං පසුගේ විභාග ප්‍රශ්පත්‍ර කීපයක. පශ් ඒවාගේ ලකුණු දීමේ පටිපාටියත් සමඟ සාකච්ඡා කරන්න බලමු. අපි බලමු දෙදහස් දාසය විභාග ප්‍රශ්පත්ත්‍රයේ ලැබේ තියෙන ගැටලුව පුත මේ ගැටලුව අපට ලැබේ තිෙන්නේ ලකුණු විසි පහය ප්‍රශ්නයක් වශයෙන් ඒ කොටසේ ප්‍රශ්නයක් වශයෙන්. R නිවටන් නියත විශාත්වයක යුත් ප්‍රතිරෝධයකට යටත්ව එතකොට පුතේ ප්‍රතිරෝධී බලය ලබාදිීලා තියෙනවා රජු සමතලා පාරක් දිගේ ස්කන්ධය ිලෝග්‍රම් ව කාරයක් චලනය වේ. කාරය වී එමස්ශ්‍රිණයක වේගයෙන් චලනය වන මහොතක දී එහි තවරණය ඒ මේ ශ්‍රින දෙකවේ මෙම මොහොතයදහි එන්ජිමේ ජවය මෙන මේ ප්‍රමාණය අප ඉදිර තියෙනව ජවය සඳහා ප්‍රකාශනයක් මෙන මේ ප්‍රමාණය බව පෙන්වන්න කියලා තියන්නේ. ්පල එකක දීලතියන්නේ ඒවගේම දපුතේ මේ කාරණයක්ත් ඔබට වැදගත් මෙවැනි ගැටල් විසඳීමේ දී ඔබ ඒක පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්ව යතුයි. අපට ප්‍රශ්නයේ ලබාදන ඒක සහරුවයට සම්මතයක නොවන්න පුුවන් බොහොවිට අපි ස්කන්දයමට්‍රික්ටන් වශයෙන් ලබෙන. වැනි අවස්ථාවක අපි එය කිෝග්‍රෑම් කියීන ඒකකට පරිවර්තනය කරගත යුතුයි. ඒවගේ ප කිලෝම ලෙස ප්‍රවේගේ ලබා දුන අවස්ථාවකදී එය තත්පරට මීටර් වශයෙන් පරිවර්තනය කරගත යුතුයි. අපි බලව මේ පශ්ය විසුදුම් ලබාගැි සඳහා අපි භාවිතා කරන සමී කරන සහ මෙහි රූප සටහනක් ආධාරයෙන් ලබා ද ඇති දත්ත විශ්ලේෂණය කරගැනීම සඳහා. දැන් මෝටරතයක් චල්නයවැනිපුතේ තිරස් මාර්ගයක ස්කන්දය එම් කියල දීරතියන මේ ලබාදුන් දත්ත ප්‍රමාණය තමයි අප සලකුණු කල තියෙන්නේ ලබාදුන් දත්ත ප්‍රමාණය මම සලකුණ කල තියෙනවා එමිස්කන්ධයක් තියෙන්නේ එවගේම ප්‍රවේගය වී තුවරණය ඒ. බතේ ලබාදී ඇති දත්ත ඒවගේම ප්‍රතිරෝධී බලය ආර්කී අපිට ලබාදීල තියනවා දැන් එහෙමනම් මෙම මෝටරථය ගමන් කිරීමේ දීබතේ මෝට රතය එජිම මගින් ප්‍රකාශණ බලයක් ලබාදනවානේ ඒ ප්‍රකාශණ බලය ලබාදීම නිසා මෝටරතය චලනය වෙනෝ තොරණය ඒ කියල ලබා දිල තියනෝ ඒවගේම අපෙන් අහන්නේ මෝටරතය ජවය එ අපිට යොදාගතහැකි සමීකරණන මතක් කරන්න අපි කාරය සඳහාත් ශක්තිය සඳහාත් ඒවගේ ජවය සඳහාත් සමීකරන දහයක් අපි ලබා ගත්තන්නේේ මේ දහයෙන් මේ ගානද අපිට භාවිතා කරන්තියන් සමීකන දෙක දමයි පපුතේ තාමත්ම පැහැදිලි ජවයාස්විත සමීකරණයත් නිවුටන් චලිත සමීකරණයත් නිියවටන් චලිත සමීකරණය් සමානය එම මේ යොදන්ුවෙන පුතේ වස්තුවේ චලිත දිශාවට හෙනම් මෙන මේ දිශාවට. ඒවගේ සමානයි පව සමීකරණයෙන් අපි ජවය සම්බන්ධ කරන්න පුලුවන් අපි ුට්ටක් බලූ මේ ලබාදී ඇති දත්තත් එක් අපිට සොයාගතයුතු මෙන්න මේ පී කියන රාශියත්. එවගේම ජවේ කීන රාශියත් සොයා ගැනීම සඳහා ගානට ප්‍රවිශ්ට වෙන ආකාරය අපෙන් ප්‍රශ්නී ල සහන්න ජවය ප්‍රකාර්ශණ බලය නොවෙයි හැබයි ජව්‍යයාස්ශ්‍රිත මෙන්නමීරණයත්තිී නබතේ එඒච් සමානයි පීී දැ මේ සමීකරණයෙන් අපිට ජවේ ලබාගන්න නම් අපි ප්‍රකර්ශණ බලය හොයාගන්න ඕනි ඒවගේම අපි ප්‍රවේගය හොයාගඩ ඕනි. එහෙම නං ප්‍රකාර්ශණ බලය දීලනෑ එහනම් අපි සොයාගත යුතු කාරණයක්. ප්‍රවේගය දීල තියෙනවා. ඒනම් අපිට මුලින්ම ප්‍රකාශණ බලය හොයා ගන්න වශ්‍යයි. ොතේ ප්‍රකාර්ශණ බලය සොයා ගැනමි සඳහා. එක්සමානයි එම්ම සමීකරණය ඔබට යොදා ගන්න පුළුවන්. එක් සමාන එම්ම සමීකරණය දී අදාළ බල පී බලය සහ ආර්බලය ආර්බලය දන්නවා වරණය, ඒ කියලා දීල තියෙන නිසා මෙම සමීකරණයෙන් මේ සමීකරනයෙන් ඔබට ප්‍රකාශණ බලයවාගන්න පුළුවන්. අපි බලමුබතේ ගැටලු විසඳන්න යනු එප සමාන එම් මේ සමීරණය ඔදනවා තිරස් චලිත දිසාාවට පවතින බලපීරිෙන RP බලේ චල්ත දිශාවට ආර්බලය ප්‍රතිරද දිශාවට ස්කන්ධය එ තොරණය ඒ. ඒ අනුව අපි ලැබිනබතේ පී සඳහා අගයක් ආර්ධන MA. දැන් අපි එචත්් සමානයි පීවි සමීකරනය යොදමු අපි ප්‍රකාර්ශණ බලය මේයන විට ස්ොයාගන තියෙන්නේ ඒන්සාිට එච් සමානයි පවි සමිරයෙන් ජාවය පහසේ මොහගන්න පුළුවන්. පුතේ එච් සමානයි ප සඳහා ආදේශ කරනවා ආර්ධන එඒ මේ ලබාගත් අගේ අනුව ප්‍රවේගය වී අපිට මේ අගේ ලැබෙනවා ජවය වශයෙන්. දැන් බලමු මේ මුල්කොටසේ දී මේ පුතේ විභාග ප්‍රශ්පත්තරයේ ලකුුණ නිසි පහේ ගානේ මුල් කොටස ලැබුණු අගේ. මේ අස්ථාවට අපිට ලකුණ දීම පිපාට යන තම් මාකින්ස්කීමම් එක වෙන්කට ඇති ලකුණු ප්‍රමාණය අපි බලන්. ලකුණු පහක් වගෙන පුතේ ඔබ ප්‍රකර්ෂන් බලය හොයා ගන්නට තවත් ලකුණු පහක් වගෙන පුතේ ඔබ එක් සමානයි පි සමීකරණය ලියනවට. උතේ තවත් ලකුණු පහක් වෙනමෙන්න්න ඔබ දාල් පිළිතුර ලබා ගැින් වෙනුවෙන් විසි පහෙන් ලකුණු පහලවක් ව වෙනට ඔබට ලබාගන්න පුළුවන්ගල ති නම් හොඳයිපුතේ ගැටලුවේ ඊලාන් කොටස රපියෝුවේ. කාරය ඊළඟට එම ආරණීත විශාලත්වයෙන්ම යුත් ප්‍රතිරෝධයකට එරෙහිව මෙන මේ කාරණය වැදගත් කලින් අවස්ථාවේ අපි හොයාගත් ප්‍රතිරෝධය මයි මෙම අවස්ථාවේ දේ නම් තියෙන්නේ. එරෙහිව එම ජවයෙන්ම ක්‍රියා කරමින්. අන එම ජවයෙන්ම කියන්පුතේ කලින් අවස්ථාවේ හොයාගත් ජවයම් භාවිතා කරන්න පුළුවන්. තිරසට ඇල්පකෝනයකින් ආනත වූ රිජුපාරක ඉහලට, කියන්න පුතේ දැං ධාවනය වන්නේ තිරස්මාර්ගයක නොව. ඉහලට වී එක එම්ම ස්ශ්‍රිණයක නියත වේගෙන් සහිතව. මෙන්න මේ කාරණය වැදගත්පුතේ මේ ගානක් අපි හදන්න කලින් ඉතාමත් වැදගත්පුතේ මේ ගානතියන දත්ත හරිට අවබෝධ කරගණ්ඩ ඕනි. ගාන හොඳින් කියව්ඩ ඕනිේ ගාන අවබෝධ කරගත්ත නැතොත් ගාන දිහා බලං හිටියට පුතේ පිතුරු මැවෙන්නේ නෑ. ඒ නිසා මේ ගානතියන දත්ත ගාන කියියවනොත් එක්කම අප ඔළුවට ධාරණය කර ගණ්ඩ ඕනි. මෙ නියත ප්‍රේගයෙන් කියන කතාව ඉතාමත්ම වැදගත් මොකදපුුතේ වැදත් නියත ප්‍රවේගෙන් දාවනය වෙන ඕනත් තොරණය මක් වනදපුුතේ ශූ්‍ය වෙනවා. චලනය වේ. වී එක සමානයි මෙ මේ අගේ අපිට දීල තියනවා ඒ බවපෙන්වන්න කියලා තියෙන්නේ. එතකොට මේ ගැටලුව දෙදස්දාසේ ප්‍රශ්පත්තරයේ අපි ගැටලුව අපි බලූ මේ සඳහාපී යොමුයි ආකාරය දැංගුතේ ආනත මාර්ගයක් ගමන් කරන්න තිරස් මාර්ගය ගමන් කිරීමෙන් අනතුරුව. ඔබ දන්නවා මෙ මේ ගැටලුව. දැන් ළමේක්කහන් ප්‍රශ්නයක්තමයි තිරස් මාර්ගයේ චරිතවීමේ දී යම් ප්‍රකාශණ බලයකින් මෝටරතේ දාවනේ වෙන. ැ ඒදත්තම ලබාදීලාම ප්‍රතිරෝධී බලය ලබාදීලා එම මෝටරතයම ආනතමාර්ග ගමන් කනකොට ප්‍රකාර්ශණ ලය ඒයාගේම ගන්නවෝද වනාගයක් වෙනවාද. පුති ඔබ දන්වනේ ප්‍රායක භාවිතයේදී මෝටර්රතයක් හෝ ඔබේ බයිසි කළේ හෝ තිරස් මාර්ගයේ ඔබ පැදගෙන අනුව නම් එහෙම කන්දක ධාවනය කරන අවස්ථාව දීමකොද වෙන්නේ ප්‍රවේගයාඩු වෙනවා ප්‍රකාශණ බලට අනුරූපව වෙනස් වෙන්න්නඕනි ප්‍රශන බලේ වෙනස්ුන්නැත්තන් ජවය නියතව තියෙන්නේෙ නෑ එච්සමානයි පV සමීකරණය මේ රාශීෙන්න්ගේ හෝමාරුව පි ඉදිරිදී සාකච්ඡා කරන බලු මේ ගැටලුවෙන් ගමතරව. දැම්පුතේ ආනතමාර්ගය ගමන් කිරීමත් සමගම මේ ආ නියතයි ගැටලුවේ සඳහන් කරලා තියෙනවා. දැන් මෙන්න අමතර බලයක් ක්‍රියාත්මක වෙනපුුතේ එGී බලය වස්තුේ බර ඒනිසාහ දැන් වස්තුවට ඉදිරියට යයාමට තියෙන හැකියාව තවදුටත් අඩුවෙනෝ ඒක අැනිපපුතේ ප්‍රතිරෝධී බලයට මේ එම්Gී බලය සංරචකය එකතු වෙනවා. ඒ නිසා තමයි පපුතේ වස්තුේ ප්‍රවේගය අඩුවීමක් සිද්ධ වෙන්නේ. දැන් ඒ නිසා ලැබිෙන ප්‍රකාශණ බලය එහමනම් වෙනස් ප්‍රකාර්ශණ බලයක් වන්නඩවනි බව පැහැදිලි. එහෙෙනම් අපිට ප්‍රකාර්ශණ බලය පී එක වශයෙන් හොයාගන්න ඕන රාශියයක් බවට පත් වෙනවා අපේ අහන ගැටලෝපුතේ වී එක ප්‍රවේගය. දැන් මට කියන්න නියත ප්‍රවේගයෙන් ගමන් කරන අවස්ථාවිති පුතේ වරණය ශූ්‍ය වෙනවා. ඒ නිසා අපිට ඒ සමානයි බින්දු අවස්ථාව සැලකණ්ඩ පුළුවන්. දැන් Hච අගේ අපි හොයාගත්ත පුතේ H සමානයි ආර්ධන එම් මේවාරයක් වී කියන අගේ. අපි බල මේ ගැටලෝටයොම් වන්න එ සමානයි එම් මේ සමීකරණය මුලින්ය දන්නත් පුළුවන්. එ සමානයි පV සමීකරණයෝ දන්නත් පුළුවන්. එත් සමානයි එම් මේ සමීකරණය මුලින්ය දීම ඉතාමත්ම පහසුයි හේතුව මෙන්න මේ දකුණු පසපුතේ ශූන්න වෙනවා. ඊට හේතුව තමයි තේ තවරණේ ශූන් යැයි. ඒ නිසාවම්පස තුරුවෙන බල ටික පමණ ඉතුරුවෙන්නේ. ඒනං ආර් බලය අපි දන්න බලයක් පී එක බලය පහසුවෙන් හයා ගන්න පුුවන් තේ ප එක බලය හොයා ගත්තර පස්සේ ඒ බලය තමයි ප්‍රකාශන බලය එ සමාරයි පවි සමයකනටය දන්න පුළුවන්. එච් කියනගේ අපි දන්නාගයක් අපි කලින් හොයාගත් අගය ඒ අනුව ප්‍රවේගේ හොයා ගන්න පහසුවම පුළුවන් අපි ඔොමියමු ගැටලුවට සමාය එම සමී කරණය මෙ යදනපුත ප එක රන ආ ප්‍රතිවරද්ධ දිශාවට රීන දැන් මෙන්න Mg ස නල්ප මෙන මේක අමතක කරනාදූලපතාලා MG සයිල් බලයක් අමුතුෙන් එකතු වෙනවා හේතුව දැන් ආනත මාර්ගයක් ගමන් කරන්නේ සමානයි බින්දුවයි පුුතේ ඒයනුව ප එක සමාන යර්ධන g ස එච් සමාමයි පිවි සමීකරණය භාවිතා කරන පුතේ වීක සමානයි එච්බිදීම පීක වශයෙන් අපිට සමකරණය උක්ත කරගන්න පුළුවන් යනොපුතේ වියක සමානයි එච සඳහා අපි මේ ලබාගත්ගේ ආදේශ කරනවා පීක සඳහා අපි මේ ලබාගත් අගේ ආදෙශකිරීමින් අපිට ප්‍රවේගේ නියත ප්‍රවේගේ වීකයාගේ ලැබෙනවා. අපි අලමුතේ ලකුණු ලැබී ඇතිාකාරය මාකින්ස්කීම එකේ. මෙ මේ සමීකරණයෝදරවාට මේ ක් සමානයි මේ සමීකරණය නියවදධව මේ වගේ ආදේශකරනවා අට පුතේ ඔබට ලකුණු පහක් ලැබෙනවා ඒවාගේ මවසාන් පිළිතුරට ලකුණ පහයි ලකුණු විසිපහක කොටසක්. දැඹතේ මේ ගැටලුව ඉතාමත්ම පහස ැටලුව ගැටලු විසඳීමේදී ඔබ විනාට තුනක් හරක් ඇතුලට උපර විනාඩි හතරකින් වගේ ැටලු විස දන්න පුළුවන් හැයි මකතතාාග යුතු දගත් සමී කරන ුණත්මට කියන් ඔබ එත් සසාමනයි ප සමී කරන මත තියාග ලවන බ එක්් සමානයි එ මේ සීකරන මක තියාගනින් ලවන මේ සමීකරනක පැදිලිව පැත්තර භවිතා කරන ආකාරය. මුලින් සමී කරන භවිතා කරන අවස්ථාව. මෙ මේගේ කරුණු ඔබ මේ ගැටලු විසඳීමෙන් අඔබෝධ කර ගත යුතුයි. අප යොමුම එම තවත් විා ගැටලූකට මේ දස් දාහත විභාග ප්‍රශ්පතරය ගැටලූ දෙදස් දහත එත්ත පට ලැබුණේ ලකුණු විසිපහක් ලැබෙන ඒකොටසේ ප්‍ර්නයක් අපි බලුම් ගැටලු. ස්කන්දේ කිලෝග්‍රෑම් එ ට්‍රක්රතියක් ස්කන්දයේ සිම්පල් එම් කිලෝග්‍රම්ූ කාරයක් රජ තිරස් පාරක් දිගේ ඇදගෙනයනු ලබන්නේ ට්‍රක්්‍රතිය හා කාරයේ චර්ත දිශාවට සමාන්තර වූ සහැල්ලූ අවිතන්නක ඒබලයක් ආධාරීන ත්‍රක්‍රතිය හා කාරයේ චලතයට ප්‍රතිරෝධි පිළිවෙලින් න් ලැම්ඩ කපටල්ලම් හා ලැම්ඩ සිම්පල්ලෙම්ේ මෙහි ලැම්ඩ විශාලය බිඳූ නියතයකි. ඒක මේ ැටල දෙදිනි අස්ථාවමේ යනෙ තරමකුතක්ද ්‍රක්රතය එන්ජිමෙන් ජනය කරන ලබන ජවය පKW එකතකොක අද කේ කියන්නේ දහැතුන්ගලි බලිය ඒක ඇනි දාහයි වොට් කියන එක වන අතර ට්‍රක්රතේ හා කාරයහි වේගය ව එමස්්‍රනය එක වේ මහොතද ේෙල අතති නිියටන් තමන බව පෙන්න්න. දැම්පුතේ මෙම කිීවටට ගා හරිට මලෝටය නෑ ඔබම කදි කරන්න ඕන මේ ගැටලුවට අදාල රූප සටහනක් ඇද ගන්නඩ ඕනනි සල් රප සහන මටරතයක් දන්න වශවෙන්න්න ඔබ පොටි කොටුක්ඇද ලස්ස රප සටහනක් පහැදිල රප සටනක් ඇදගන්න. ඒ රූප සටහන එකතේ ඔබට ලබාදී ඇති මේ දත්ත සටහන් කරන්න. ඒත් එක්ක මෝබට මැවෙනවා මේ පිළිතුර ලබාගෙනව සඳහා අපි භාවිතා කළ ේතු. අප මූලධර්මසේ ලබාගත්. සමී කරන මනවාද කියලා. බලමුපපුතේ මේ ගැටලුවට විසිඳන ආකාරයඒ අනුව මෙන්නම අවස්ථාව දීපතයේ මෝටර්රතියක් සහ ට්‍රක්රතියක් න අවස්ථාව දෙක තින ට්‍රක්රතය මගින් මෝටර්රතිය ඇදගෙන නපුතේ කේබලයක් මගින්. එඒ නම් මේ කේබලට අනිවාරය මැතිවෙන අනිපතයේ ආතතියක් අන්නේ ආතතිය T ඒක තමයි අවසාන් ප්‍රශ්නය. ඒ වගේම මේ ට්‍රක්රතියේ ප්‍රකාශණ බලය ම ලවාගනති නපුතේ F කියලා. ප්‍රතිරෝධී බලයපතේ මාර්ග ප්‍රතිරෝධී බලය වාහන දෙකට වෙනස්. ්‍රක්රතයට ලැම්ඩ කපිටල් ලෙම් මෝට රතයට ලැම්ඩ සිම්පල්ලෙම්. දැන් ප්‍රවේගය වී දෙකීම ප්‍රවේග එකම ප්‍රවේගය හේතුව කේබලයකින් සම්බන්ධ කරලා තොරණය ඒ මේ රාශීන් අපිට ලබාදීල තිනෝ. ඒවගේම ජවය PKW කියීන ගැත් අපිට ලබාදීල තිනවා. අපෙන් අහනිකුත්ේ මේ ආතතිය කේබලේ ආතතිය. දැම් බලමු කේබලයේ ආතතිය සොයාගන්න නම් අපි මොනවාද සොයාගන්න ඕන රාශීෙන් කියලා. අපිට එච් සමානයි පව. සමීකරණයක්ත් එක්් සමාන එ මේ සමීකරණයත් සුපුරුදු පරිදි භාවිතා කරන්න පුළුවන්. අපි බලමු එච් සමානයි පව සමීකරණය මුලින් යෙදුවත් පුතේ ජවය දන්නවා. එනං එක්ෂගේ දන්නවා. පැදිලිද. ප්‍රවේගය වීකීන එක දීලතිී නො ඒ අනුව F අගේ හොයාගන්න පුළුවන් වී ප්‍රවේගය දන්න නිසා ඔබට මෙන්න මේගේ හොයාගන්න පුළුවන්. F කියන ප්‍රකාශණ බලය පුතේ ම එ කියන ලකුණු කර තිීන් නමුත් ප්‍රකාශණ බලය සොයා ගඩ වෙනවා. ඊට පසුව එ් සමානයි එ සමීකරණයේ භාවිතාකරොත් මේ වස්තූන් දෙකට පුතේ වෙන වෙනව භාවිතා කරන්න වෙන. මේ වස්තූන් දෙකට වෙන වෙන භාවිතාකරොත් මේ කැපිටල් එම්ස්කන්දිය සහිත ට්‍රක් රථයට භාවිතා කිරීමේ දී ට සඳහාගයක් ලැබිෙනෝ එක සමීකරණයක්. ඒවගේ බතේ මේ සිම්පල් එම් ස්කන්දයක් සහිත මෝඩ රතයට භාවිතා කිරීමේ දී. අපට තවත් සමීකරණයක් ලියන්න පුළුවන් ඒ අනුව ඒ අවස්ථාවදිත් තී සඳහා ප්‍රකාශණයක් ලැබෙන. ඒ ගයනපුුතේ මේ එ සමානයි එ මේ සමීකරණය අපිට අවස්ථා ඒකටම භාවිතා කරන්න පුළුවන් සිම්පල්ලම් වස්තුවට සහ කැපිටල්ලෙම් වස්තුවට පැදිලිපත ඒනිසා ඊට පෙර ඔබ F බලය සොයාගත යුතුයි. හොඳයි අපි බලමු ගානට ප්‍රවිෂ්ට වෙන්න එක් සමානයි පිවි සමීරණය ආදේශි කරනවා H කියනපුතේ හයි ප ඇයිපතේ දහයි ප අරගෙනතියන මේ දාහයි කියන්නේ KW නැත්තං ජවය අපට දිල තිනපතේ PKW කියලා කේ කියනක අදහස දරුවනේ දහයතුන්ගනි බලය කේ කියන්නේ දහයි තුන්ගලි බලය. එනිසා යම් දරුවKW කියලම ගත්තත් ගැටලුවක් නෑ අවසානේ පිළිතුරට කේ ලැබෙනවා නමුත් කේ සඳහා දහ තුන්ගලි බල නත්තන් දාහැගුණ කළ යුතු. සමානයි එක් ගුණ කිරීම වී යනුව අපිට ලැබෙන පුතේ එ සඳහාගයක් දාහයි පීබැදීම වී වශයෙන් හොඳයි ඇදැ මේ මාකෙන්ස්කීමටනුව මේ රූප සටහට ලකුණු පහක් ලබා දෙනවා සාමාන්‍යෙන් රූප සටහට ලකුණු ලබා දෙනවා අඩුවයි නමුත් මේ රූප සටහනපුතේ මදක් සංකීරණයින මේ රූප සටහන වාහන දෙකක්තේවා කේබලයක්තින මේ රූප සටහනය පපුතේ ලකුණු ලබාදන මේ විශේෂෙන් මේ බල මේටී ආතතිය ලකුණු කිරීමනි වැරදිව ඒගේ මේ ප්‍රකාශණ බලය සහ මේ ප්‍රවේග තොරණ ලකුණු රට තමයි මේ ලකුණු පහ ලබාදෙන්න මේ ආත තියහෙම ලකුණු කර නැතුව මේ බල ඔබ ලකුණු කර නැත් නම් ඔබ මේ සඳහා ලකුණු ලැබෙන්නේ නෑ. හොඳයි එළඟට මෙන්න එප් සඳහා ප්‍රකාශනයක් ඔබ ලබාගන්නවා ඒ සඳහත් ඔබට ලකුණු පහක් ලැබෙන. පැහැදිලි. අපිම් ඊලං කොඩසට දැන් අපි මේ දක්වා සොයා ගන තියනවබපුතේ ප්‍රකාශන බලය. ප්‍රකාශණ බලය හයාගනිවරයි ව සුරින්. දැන් බලමු එ සඳ හාලියන් එ සමාන එ මේ සමීකරණය කැපිටල් එම් ්‍රක් රතය සඳහා යනුව බල Fරින ලෑම්ඩ එම්රින T F බලය චල්ත දිශාවට T බලය ප්‍රතිවුරදධ දිශාවට ඒවගේ මෙන්න මේ මාර්ග ප්‍රතිරෝධී බලය ප්‍රතිරද් දිශාවට සමාන ස්කන්ධයේ එම් තොරණය ඒ තයි සමීකරණය අප එක සමීකරණය එකෙට ලාම් කරමුතේ දැ දෙක සමීකරණය ි සිම්පල් එම් මෝට රතේට යනුව අපට ලැිෙන ඔපතේ බල දැන් T බලය දනවස්ථාව Tරින ලැම්ඩයම් සමානයි එ තොරණය සමානයි කේබලයෙන් සම්බන්ධි කල තියනෙ සමිරන අපි ගමු දෙවෙනි සමීකරණය කියලා. දැමුතේ අපි F අගේ හොයාගන තියෙන්නේ. එනම් ඒ Fගේ කැපිටල් F වගේ මෙතෙන්ට ආදේශි කරන්නත් පුළුවන්. එතෙන්ට ආදේශිකරාට පස්ස අපිට මේ සමීකරණය T සොයාගත යුතුයි හැබැයි මේ ඒ කීන තොරණය දන්නෙත් නෑ. මේ සමීකරණයත් පුතේ ඒකීන තොරණය තියෙනවා පැදිිද ඒ සමීකරණ ටී තියනවා දැ ටද පළබ තිබුණට ප්‍රශ්නයක් නෑ සමී කරණ දෙක විසඳීමෙන් ටීියගේ හයා ගන්න පුළුවන් ඒ නම් පැහැදිලි මෙන්න මේ ඒ මොනා කරන්න ඕොද පුතේ ඒ ඉවත් කරන්න ඕන් සමීකරන දෙක විසඳන්න පුළුවන් මේ F අගේ ආදේශකිරීමෙන් ඔබට ටගේ ප්‍රෂ්ටවෙන් පුළුවන් සමීකරණ විසිදීමන් අ බල මේ සු කිරීම පසුුව කරන්නක ොමදික. F අපි දන්න රාශියය අපි පලවෙනි සමීකරණයන්න පෙර ලබාගත් සමීකරණය මේ තියන දෙව සමීකරණය බලමු මේ දෙවන සමීකරණය දිහා බැලුවොත්පුතේ මෙනිම දෙවැනි සමීකරණය පහසුවෙන්ම අපිට ලබාගන්න පුළුවන්නේද ඒත් තොරණේ සඳහාගයක් T ඇසුරෙන්ටත් උත්තරය තුළ තිබෙනවා. එනම් මෙන්න මම ලබා ගන්නවා ඒ සමානයි ටීරින්න ලැම්ඩ එ බෙදීම M. Vedim, m. ඒ අගේත් සමඟ අපි බලමු නැවතත් දැන් අපි තොරණය දන්නවා ඒගේ ප්‍රකාර්ශණ බලය දන්න. පුතේ පළමු සමීකරණය දැන් අපිට ලබා ගැන පුලුවන් නේද F් සඳහාගේ ආදේශකනවා අපපුතේ මේගේ. F් සඳහාගේ ආදේශකරා ඒවගේ ලැම්ඩ එම්රිනට මෙන්න ඒ සඳහා ආදේශිකරනවා මේයගේ. දැම් බලන්න පුතේ මේ සමීකරණය නොදන රාශීන්තයන ට පමණයි නේ. එට පහසුව ලබාගන්න පුළුවන් සමී කරනය සුළු කරන්ඩ ඕනි හොඳ එ බැලු සමී කරණය සුළු කිරීම එයනුව දාහයි පී බෙදීම වීරෙන ලැම්ඩෙම් ැම් මේ සුළුකිරීමතා පහසයම් කගන්න පුළුවන් වරහ නිවත්කිරීමෙන් මේ දකුණු පස ත දන ලැම්ඩේම් ොටසක් වම්පසර ලැබෙනවා සමානයි කැපිට ලම්බදීමම් සිම්පල්ලෙම් ට නටි දැ මේ රාශීන් දෙක සුළු වෙලයි වත් වෙනවා එය අනුවට සඳහා ප්‍රකාශනයක් ලබාගන්න පුළුවන් දකුණු පස සඳහා ප්‍රකාශනයක් වෙන්න මෙතන සාධකවෙන් කිරීමෙන් අපිට ලබෙනවා එම්දාන එම් බෙදීම එම්වාරයක්ට අවසානය සුළු කරල ට සඳහා ලබෙනතේ දාහMP බෙදීම කැපිට ලෙම් දාන සිම්පලෙම්වායක් වී කියනගේ හොඳයි අපලමුපතේ ලකු ලැබියඇති ආකාරය යනු මේ අසානයේටී ලබාගන්න පිතුරට අපි ලකුණු පහක් ලබෙනවා අප පෙරලුණු වික් ලබාගත්තා Rහා බලොයාගන්න අවස්ථාවලදී ඒ අනුව අපිට ලකුණු විසි පහක් මේ කොටසට ලැබී තිබෙන. දහස් දාහතේ ගැටලුව ටික් අපිට පැහැදිලදස් දහසේ ගැටලුවට සාපේක්ෂව බලනකොට ටිකක් සංකීරණයි. එම ගැටලුවේ නමුත් විශාල අමාරුතත්වයක් නැපතේ ගැටලුව විනාට තුනක් හතරක් ඇතුල පහසේ ට ැටලුවවි ද ගැ පුළුවන් ගටලුවේ තිබෙන සරූපයේ මයි සුළු කරීමියම් ප්‍රමාණයක් තිබෙනවා තින් සුළුකිරීම් පිළිබඳ හොඳ අවබෝධයක් ඇතුව. ගැටලවිසද මේ පළපුරද්ද සමඟ ඔබට මේ පිළිතුරු ලබාගන්න හැකි අාවවතිය නවා හොඳයිපතේ අපි. දැම්බලමු මේ දහස් දහටේ විභාග ප්‍රශ්ුපත්‍රයේ ගැටලුව මේ ගැටලුවත් පුතේ ඒ කොටස ලකුණු විසිපහක් ලැබෙන ප්‍රශ්නයක් හැටේටයි අපිට ලැබුණේ. ස්කන්දය කිලෝග්‍රෑම් එදස් දෙසියක් වූ කාරයක් එංජිම ක්‍රියා විරහිත කර තිරසට ඇල්පකෝනයක් ආන්ුතු රුජ පාරක් දිගේ දැ මුලදදිම ගන පුතේ මේක තිරසට ආනතමාගයක් දාවනය වන අවස්ථාවක් අපි පෙර අවස්ථාව දැක්කේ තිරසට ධාවනය වූ මොටරතයක් හෝ වෙන රථයක් ආනතමාගයක ධාවනය අවස්ථාවත් තිරස් මාර්ගගේ වාහ දෙකක් ගමන් කරන අවස්ථා දෙකක්. දැම් බලුම්. පහලට යම් නියත ප්‍රවේගකින් චල්නෙවෙේ අන්නට ආනත මාර්ගේ පුතේ චල්ලය වෙන ක්‍රම දෙදක් තිනෙන ඕනේ එකක් ආනත මාර්ගේ ඉහලට ගමන් කරන්න පුළුවන්. ඉහට ගමන් කරන අවස්ථාවයිධපුතේ වෙන්නේ එහි එG බලයමගින් එන බලසංරචකය චලිතයට විරුද්ධව ක්‍රියා කරනවා. දැන්. ලට ගන් කරනවස්ථාව දමකද පුතිවෙන් අ ගල මිකරූ සථානි. දැම් පහලට ගබන් කරන අවස්ථාවේද G බලය මගින් ලබෙන සංරචකය චලිතයට උදවක් වෙනවා. පුතේ චලිත දිශාවට සංරජචකය තියන්නේ ඒනම් ප්‍රකාශණ බලය රහිත වූනත් ගමන් කරන්න පුළන් ගොබදන්න ඕනේ ඔබ කන්දක ගබන් කරන අවස්ථාවේදී බයිසිකලයක්ෝ මෝටරතයක්ෝ වෙනත්වාහනයක් අපි වැඩ ප්‍රකාශණ බලයක් පුතේ ලබාදෙන්න්න අවශයයිෙන් එකයන ප්‍රතිරෝධී බලය වැඩි වෙන. බ පල්ලම ගමන් කනවස්ථාවතිම ගත්පුත වෙන්නේ පල්ලම ගමන් කනක ප්‍රතිරෝධී බලය අඩුවෙනවා ඒ කියන්නේ අපිට චලිතය සඳහා අමතර බලයක් ලැබිෙනව බරමගින්. එහි බෙදෙන සරචකේ මගින් ඒනිසා අපිට ලබාදිින් ප්‍රකර්ශ බලි අඩු කරන්න පුළුවන්. හොඳයි. මේ ගැටලුවේදී අපිට කියරතියවා සයිනැල්ප එකයට තිහායි ආනතිය ගරුත්තතවරණය ජීසමානයි දහයයි කාරේ චලිතයට ප්‍රතිරෝදයේ ඩියවුටන් වලින් සොෑන් අපේ ප්‍රශ්නය අපිට ලබාදීලති යනපුතේ ප්‍රතිරෝධී බලේස්ොයන්. බලමු අපිට ලබාදී ඇති දත්තත්. අපිට සොයාගතයුතු රාශියත් අපි කොහොමොද මේකින් ලබාගකිරීමි සඳහා බලමු. දැන් මේ ගැටු විතිරිකවට සපුතේ කාර එම ප්‍රතිරෝධයටම යටත්ව හයෙන් එක එම ස්ශ්‍රිණ දෙක තොරණයක් සහිතව පාරදිගේ ඉහලට ගමන් කරන විට ඉහිවේග. ො ම රනෙ ව ොතේ ද ජීම ය කිලෝට් පොලිස මේ නවත බලුමු පළමු කොටස අපිස් සෙල විසඳල බලමු දැන් මේ ආනත මාර්ගයේ චලිත වෙන විට කෝනයඇා සයින්නල්ාගේයාගේ අපිට දීල තියෙනවා ස්කන්දයේදයි කිලෝග්‍රම් දැ මේ අවස්ථායිතිපුතේ වස්තුව චලිත වෙන්න පහලට දැන් ගොඩක් ළමයි මේ ගැටලුව වරද්දාගත් අවස්ථා අපි දැක තිබෙනවා වස්තුව චිතවෙන්නේ ඉහෙට කිය හිනො ොහෝ ගැටරු ලවෙන්නේ හැට නිැපතේ මුත් මිය අවස්ථාවදී වස්තුව චලිත වෙන්නේ පහලට. වස්තුව චලිතය පහලට ඒ නම් ප්‍රතිරෝධී බලයපුතේ ඉහළට පැහැදිලිද. ඒවගේ ප්‍රකාර්ශණ බලයක් මෙහිදී ක්‍රියාත්මක වෙන්නේ නෑ හොඳින් ගැටලු කියීවන් ප්‍රකාශණ බලයක් ක්‍රාත්මක වෙන්න මේ අවස්ථාව දී. දැන් එ නම් පහසුවෙන් ඔබට එක් සමානයි එ මේ සමිරන දුවත් හොයා ගන්න පුළුවන්මකදමට කියා. එදදාස් දෙසියයි ජී සයින්නල්ප මගින් ලබෙන බලය තමයි මේ වස්තුේ චලිතය සඳහා පාදක වෙන බලය ප්‍රකාශණ බලයක් නැහැපුතේඒ නිසා මෙන්න මේ වස්තුයේ බරනිසා තමයි එහි මේ සංරජචකය නිසා තමයි මේ දිශාවට සංරචකය නිසා තමයි චලිතයේ සිද්ධුවෙන් ඊට ප්‍රතිවරුද්ධෝ තියන බලයන්න මේ බලය දැම් බලමු ඒළඟට එද්දාස් දෙසියයි ජී සයිනැල් පහනම් සංරජචකය රෙන ආර් සමානයි බෙන්දුවයිපපුතේ හේතුව නියත ගෙන් ගමන් කරන්නේ ඒන ආස සදා පිටාවග ලබෙන ජීක කියනෙ දහය කිය ගැටලු ලබාගන්න කිලපතුතිට කියල තිනවා. යනුව සයිනල්ෆ එකයට තිහායි ආර්සඳා ලැබිනොම්තේ නවටන් හාරිසයක බලයක් දැන් අපිට ලකුණු පහක්ේ සීිරනයදනට ලබාදීල තින තව ලුණු පහක් පිළිතුරු ලබාගැනීමට ලක්ුණු දහැකම වීමට ලබාගන තියන්නේ අපි බලමු ඊලංඟ කොටසම මේ ගැටලුවි දැන් කාරයේ එම ප්‍රතිරෝධයට වයටත්ව ප්‍රතිරෝදේටම යත්තු කලටේ කලින් අපි හොයාගත් ප්‍රතිරෝධේ භවිතා කරන්න පුුවන්. හයෙන් එක එම්මිස්ශ්‍රණයක තොරනයක් සහිතව එම පාරිදිගේම ඉහලට ගබන් කරන විට දැම්පතේ මෝර්රතය ගමන් කරන්නේ ඉහලට එම පාදිගේ ඉහටම ගමන් කන විට එහි වේගේ පහොව ම ශ්‍රිණයක වන මහොතේ දී එන්ජිමී ජවය කිලෝට් පලින් ස්ොයන් ජවේ අහනවා එහනම් ජවය සමීකරණය භාවිතා කරන්න අවස්ථාව තියෙනවා. දැන් මෙන්න රූප සටහන ්‍රකාශණ බලය වෙනස් වෙනවාද නැ්දමටකයන් පුතේ දැන් තිරස් මාර්ගයේදී ගමන් කරමින් තිබූ ප්‍රකාශණ බලය ආනත මාර්ගයේ ගමන් කනකොට වෙනස් වෙනවා නං අපි පහට ගමන්රද තිබූ ප්‍රකාශණ බාලය ඉහලට ගමන් කරද වෙනස්සේෙනවා. නමුත් මෙහිදී පහලට ගමන් කන අවස්ථාව දිපුත ප්‍රකාශණ බලයක්ති බුණි ැහැ. වස්තූ ගමන් කරේ එහි බරනිසා ඇතිවන උදවවෙන්. නමුත් දැන් ඉහට ගමන් කරන අස්ථාවදී පැදිලියම් ප්‍රකාශණ බලයක් ති බියේතුයි එඒනම් මේ ප්‍රකාශණ බලය අප හොයාගන්නවෝ. වගෙන් පුතේ ආ කියන බලය අප මේ වවිට හොයාගැනී වරයි. අපි පෙර අවස්ථාවද හොයා ගත්තා ප්‍රතිරෝදී බලය අපිට කිය තියනවා ඒ ම් මෙන්න අපිට හොය තියන පුතේ යවය. මකත් මටිකයන් භාවිතා කරන සමීකරනය. එප් සමානයි එන් මේ සමීකරනය භාවිතාකරොත් පහසුවේම අපිට මේ පී බලය හොයාගන්න පුළුවන් හේතුවපුත්තේ තුොරණය දීල තියෙනවා හය එකයි කියලා. ආර් බලය අපි දන්න බලයක්. එප්සමානයි එ සමීකරනේ. අපිට මේ තොරණය දීලතියනවා ස්කන්දය දන්නවා එනම් මේක මේ බලය තුළතියන පී බලය අපිට හොයාගන්න පුළුවන්. පී බලය හයා ගන්න පුළුවන් හොඳ අපිීළඟ අවස්ථාවදී බලමු මේ සමිකරණය යොදාගන්න ආකාරේ එනම් පිරණ ආරන දස්සිේය ජී සයින් ල්පම්තේ අමත කරන්නපා මෙහි විබේදන සංරචකය සමානයපුතේ එදදස් දෙසය ගුණ කිරම් හයෙන් එකයි තොරණය. එන සුළු කිරීමෙන් අපිට ලැබෙනවා පී සමානයි හාරසිය ධන හාරසිය දන දෙසය කියැන පේගගේ නිවටන් දාහයි. ප්‍රකාශ බල ුටන් හගින් තමයි ොරති හෙල්් ගමන් කරන්න. මාර්කන්ස්කේීම එකගේ ලබාදීලති නොබතේ ලකුණු පහක් බෙන්න්න මේ සමීරය යොදාගන්නවාට. තින් බොහෝවිටේ සමීකරණය භාවිතයෙන් ප්‍රකකාශ බලස්වාගන තිබොත් ලකුණු පහ ැබෙන නමුොත් ඔො පැදිලිවන්න මේ ප්‍රකාශනය මේ සමීකරණය එදීම ලිවිය යුතුයි. සමහල් ලමයි මේ සමීකරණෙලිියන්නතු ප්‍රකශ් බලයක් විතර කලීන අස්ථාපිදක තිබෙන දැ ිය ලං අවස්ථාවදේ චක් සසානයි ප සමිරන වෙන භවිතාාවන එචත් සමානයි ප කියපුතේ කක්ශන ල පලින් හගත් බලය දහයි නටන් ප්‍රවේගේ අපේ ගහනේ පහොයි ම ස්ශ්‍රයක් ප්‍රේගේ පවති අවස්ථාව එන පහසුවෙන්මට ලබන පලොස් දහයිෝත් එකන පුතේ බ සල්රගත හැකි කිලවොට පහලොයි බලමු ලුණ ලබිය ආකාරපතේ ලකුණු පහක් ලබෙනව බන්න එ සමානයි පී සමිරණ භවිතාකිරීමට ඒවාගේම ලකුණු පහක් අවසාන පිළිතුරට අවසානය ලකුණු විසි පහක් ලැබෙන ප්‍රශ්න. තික්මනින් තවත් ප්‍රශ්නයක් සාකචා කරම දහ හ නම මේ පශ්පතයේ භග ගැටලුව අපි සාකච්චාරුම් බලම්පතිේ මේ ගැටලුව ස්කන්දය ෝගම් KW ජයෙ නුදැම් බලන් ස්කන්දය දී යන මෙ මේ ජවය අපිට ලබාදීල තියෙනවා. කාරයක් තිරසට එල් කෝනයක් ආනත ආනත මාර්ගය ගමන් කරන අවස්ථාවක් රජු මාර්ග්‍යයක්දිගේ පහළට චිතවේ මේගේ වෙලාුපතේ මේ ගැටල බ මේගේ හයිල්ලයිට් කරගන්න නොවේ ප්‍රශ්ි පත්‍රය වුන ඒ ප්‍රශ්ිපත්‍රය නත් නිරක්ඇදර ගටලුවන්න්නේ හොඳට මතක් වෙනවා. එහි චලිතයට නියත ප්‍රතිරෝධයක් ඇත ඒ යැනපුතේ ආරගේ අපිේ ලබා දීන තියෙනවානනි බලමුම් ගැටලු ළඟ අවස්ථාව එක්තර මොතද කාය තොරනන්නේ ඒ ම ිනිද ගෙන තොරණයත් ලබාදිී තිනව මහොද කාර ප්‍රේගගේ සොයන්න. මාර්ගයේදගේ පහළට කාරය චලනය වී හැකි නියත වේගය මේගේ බව පෙන්න්න අපි බලමු ගැටලුව සඳහා පිළිතුරු ලබාගන්නා කාරය. ආනතිය එල්ා, මේ Hච අගේපුතිය අපිට දීලතිීනවා බලන ඔබ ලබාදී ඇති අගයන් දත්තමුණද කියල බලන් ප්‍රකාර්ශණ බලය ලබාදීල නෑ. ප්‍රවේගේ ලබා දීල නෑ හැබයි ආරගේ ලබා දුන්න ඔබට මතකයි. ස්කන්දය එම් ලබා දුන්නා. ොරණය ඒ කීනෙක ලබා දුන්නා. මෙන්න මේ අගයන්න අපිට ලබා දීල තියනවා. අපිට ප්‍රකාශණ බලය එහෙනක් සයා ගතයතුයි. අපිට ොදාගන්තයෙන සමීකරණය සුපුරුදු සමී කරන දෙම නිපුතිේ එ සමානයි PVF සමානයි එම. සමානයි පීවි සමිරන්නේ මුලින් ෙදොත්පුතේ මෙහි යවය අපිට දීල තියනවා. ප්‍රකාර්ශණ බලය සොයාගත යුතුයි ප්‍රවේගේ අපි සොයාගත යුතුයි. එනම් මේ අස්ථාවදී ඇත්තවශයෙන් මේ කාරණා දෙකමි සොයාගත යුතුයි නේද. ඒනිසා ඒ සමීරනය කෙලින් මුත්තරයක් ගන්න බැරිුවනත් එකරශයක් ඇසර ලි තුත්තර ගන්නඩ පුළුවන්. ප්‍රවේගේ ඇුරම් ප්‍රශ බලය හෝ ප්‍රකාශණ ලය සරම් ප්‍රේග දැන් එක් සමානය එම සමිර බලු. රනය දලා තියෙන නිසා එක් සමානයි එම සමීකරණයෙන් අපිට මේ ප්‍රතිරෝධී බලය අ දන්න නිසා ඔන්නම් ප්‍රකාශණ බලය හයාගන්න පුළුවන් පුතේ. එන කෙනෙකොට මුලින්ම එක්සමානයි එම සමීකරනය භාවිතා කරන්න පුළුවන්. නමුත් යම්දරුවෙක් මුලින්ම එක් සමානයි පීව සමීකරණය භාවිතා කරලා එහි ප්‍රකාර්ශණ බලය ප්‍රේගය සුරෙන් ලබාගත්තොත් ඕට ඒ ආදේශකිරීමෙන් නැවත මෙහිදී අදාල ප්‍රේගේ ලබාගන්න පුළුවන් හොඳයි අපි බලමු. මේ අස්ථාවවිතිම විදිරිපත් කල තිය පුත එ සමයි පව සමිරණ ඇසුර යන්න බොහෝ දරුවන් එක් සමාන එ මේ සමිරන ඇසුරින් අන්න උසාකරණනි සාි ල මේ අවස්ථාවද මේ ගැටලු විනා ආකාරය එය අනුව එ සඳහා දාහයි ප ලබාගන්න දහ කියන පුතේ මෙතන තියෙන මෙන්න මේ කේ අගේ වෙනුවෙන් ලබාගන්න දහහිතතුන්ගෙනි බලය. සමානයි ප්‍රකාර්ශණ බලය FV ඒ අනුව අපිට ප්‍රකාශණ බලය ලැබෙනවපුතේ හැබැයි වී ඇසුරෙන් ප්‍රශ්නයක් නෑන මේකට අපට මාකිනිස් කමි ලක්ු පහක් ලබෙනවා දැන් එ එ සමාන එ මේ සමිකන පි ලංටයෝදමු. දැන් අපි මේ බලය හොයා ැන තියන්න වී ඇසුරින් ප්‍රකර්ශණ බලය පැදිලද දැන් එක් සමාය එම සමකරණනය මෙන්න යදත් F ධන MG සයින්නල්ප විබේද සංරජකය රින ආර් දැම් ප්‍රතිරෝධී බලය ප්‍රතිරෝද්දිශාව සමානයි එMA. එය අනු Fගයාගේ මෙන්න ආදිශකනපතේ හයි පීබෙදීම ව MG සයින්නල්ෆොරිනාර් සමානයිMA. සුළු කිරීමෙන් ඔබට ව සඳහා මේ පිළිතුරු ලබාගන්න පුළුවන් වී සඳහා උක්ත කිරීමෙන්. පැහැදිලිත්පතේ හොඳයි ඉලකු ලැබිය තිආකාරයක් බලමුපතේ ලකුණු දයක් ලැබෙන ඔබ මෙන්න මේ එක්සමාන එන් මේ සමීකරනයට පැහැදිලිව ආදේශකරවාට මේ එකකරාශයක්හත් වැරදිනොත්පුතේ මේ ලහෙන් බිඳුවයි. ඒ නිසා ඉතා වැදගත් මේක පැයකොටස් දකට අඩුවවාවස්ථාවක්න මේ කෙලින්ම ලකුණු දහයක් මාකකිනිස්කීම මේ වංකරල තිය. පස්ත තත්ලක්නු පහක් අපි අවසාන පිතුරු ලබාගනීමට ලැබෙනවා ැපතේ වී සඳහයනු පිටලගේ ලබෙන දක්වා අපි ලක්ුණු පලක් ගටලුවේ ලබාගන තිනවා. අ බලතේ ගැටලුව ඒඟ කොටස එක්තරා මහොතකද කාරේ දැ ගටලු ඊළඟ මහොතර යනකොට ගැටලුවේ පෙර මොහොතේ ලබාගත් කරනෝලින් අපට මේ සඳහහා ලබාගත යුතු කරනු. යුතු දත් අපි ලබාග පිළිතුරින් ලබාගත් කරනු. ඉතාමත් වැදගත් ඒවා සටහන්ර ගැනීම මේ සඳමයි මේ තමයි මේ ගටලුවක් විසඳීමේද ව අනුගමණිකම යතු ක්‍රමවේදී. ිට බාදන මොතේද කාර ප්‍රේග සොයන්න. ඒගටල තවත් අවස්ථාවති න මාර්ගයේදගේ පහලට කාරය චලනයවිය හැකි පහලට කාරය චලනය විය හැකි නියත ප්‍රගය මෙොතේ නියත ප්‍රවේගය මේගේ බව පෝහනය කරන්න. අපි මුලිින් බලම් මෙම මොහොතේද කාර ප්‍රවේග මොන මොහතතේ ඒ තොරනයම් ගමන් ක ප්‍රවේග අපිහ ඇන්න බලුම් ඒ ප්‍රවේගෙන් ගමන් කර අවස්ථාවති ප්‍රවේගය දැන්. ප්‍රකාර්ශණ බලය අපි පෙර සොයාගත් අගේ දාහයි පීබෙදීම වී අගේ තියෙනවා. ප්‍රවේගය අපි ලබාගත් අගේ වී සමානයි දාහයි පී බෙදීම ආරරන ම්G සයින්ල්ප දන එම්න්නේ. දැපුුතේ මට කියන්න නියත ප්‍රවේගයෙන් ගමන් කරන අවස්ථාවදි. නියත ප්‍රවේගයෙන් ගමන් කරන අවස්ථාවවිදි ප්‍රවේගය අඩුවීමක් හෝ වැඩීමක් නෑන් බපුතේ ඒක කියන්නේ තොරණය මොනවේනවද පුතේ ශූන්්‍ය ව්ඩෝනි. තරණය ශූ්‍යයයි එහෙනම් පැහැදිරේවම, මෙන්න මේ සමයකරනය මෙන්න මේ ඒ තොරණය ශූ්‍ය වුණත් ඒ සමානයි බින්දුව වුනොත්. එම තත්ත්ව යටතේම මෙම වස්තුවේ ප්‍රවේග අපි ලැබිෙනනේද පුතේ එන වී සමානයි දාහයි පීබෙදීම ආරනයම්ගී සයින් නැල්පකී ලැපිට පිළිතුර ලැබෙන ලකුණු පහක් එතෙන්ට ලැබෙන යනුව අවසානයේ ලකුණු විසිපා සම්පූර්ණයනා ද මේ දෙදහස් දහන මේ ගැටලු බුතේ ගානේ අපිට ලබාදිල තියනව පිරිතුරු ලබාගන්න අවස්ථාතුනක්. දැන් අවසාන අවස්ථාවේ ලබාදන ලබාගත් පිළිතුරම ලකුණු පහ. බොහොවිට ලමයිට ගැටලුවක් ව අවස්ථාවක්. එම සලකන මොහොත ගැනමයි සාකච්ඡා කරන්නේ. එම මොතේදී මුලින් තොරණයකින් ගමන් කරලා. ට පසුව එම තොරණේ ශූන්‍යය වන අවස්ථාවදේනො අපි අවස්ථාව දෙන්න පුතේ නියත ප්‍රවේගයෙන් ගමන් කළොත් ති අවස්ථාව. තින් දරුවන් ඉතා වැදගත් මෙන්න මේ කාරණය. නියත ප්‍රවේගයෙන් ගමන් කරන අවස්ථාවල දපුතේ වරණය ශූ්‍ය වෙන බව මතක තිබුණ නං. අපි ලබාගත් සමීකරණයටම ඒ සමායි බින්ද අස්ථාව ලාගත් ගමන් ඔබට ප්‍රවේග ලබාගන්න පුළුවන් හොඳැපුතේ අප ඉක්මනම තවත් ගැටලුවෝකට යමුම මේ දහස් විස පසුගේ බාහක් ප්‍රශ්පතරේ ගැටලුව මෙ ලකුණු විසිපහක් ලබාදන ගැටුවක් පපුතේ ඒකොටසේ ප්‍රශ්නැහැඩිටොට යොමුිලතියන්නේ ස්කන්ද ිලෝග්‍රෑම් එදහ පන්සියක් ව කාරයක් මොඩරතයයක් විශාලත්වයේ නිවටන් පන්සියක් වූ නියත ප්‍රොත්‍රෝධයකට එරෙහිව රජුතිරස් මාර්ගයක දාවනය වේ. මෙ ප්‍රතිරෝධී බලය ගැත් යම කියන්නව පපුතේ ගොඩක් ලමයි ගැටලු විසඳීමේදී, ශ්නයකට ැදිව අනවස්ථාවක් තමයි මේ ප්‍රතිරෝධී බලය දී තියගේම ලබා ගන්න සමහර වෙලාට පුතේ මෙම ප්‍රතිරෝදී බලය අපට ලබා දෙ නො එහි බරට සමානුපාතිකවමට්‍රික්ටොන් එකට නිටන් පාණහයි අන්න ආදී වශයෙන් ඒ වගේ අවස්ථාවක ඔබ ප්‍රතිරෝධී බලය සොයාගත ුති න්න මුත්තේ මේ අවස්ථයි ප්‍රතිරෝදී බලය අපිට කෙලිම්ඹ ලබාදීලති නවා රිජු තිරස් මාර්ගක ධාවනේේ කාරය එෙන්ජිම පනහහි කිලෝට ජාවකෙන් ක්‍රා කරමි හනම් පුතේ ජය අපි දීලතිීන කරමෙන් කාය විසිපාහ ම ශ්‍රිණක වේගෙන් දාවන වු විට ප්‍රවේගේ අම් අවස්ථාවක් දීලා තියනවා එහිත් වරණය සොයන්න පුතේ මේ මෝටරථය ගමන් කරන්නේ තොරණෙන් අපිට නමුත් ප්‍රවේගේය හොයන්න තියෙන්නේ එහි එක්තරාෂණික මොහොතකද. අපි බලු මේ කටලුව දවිනි අවස්ථාව ොහතේ කාර ෙන්ජි ක්‍රිය විහතර ලැේ අන්න ජි ක්‍රිය විරිහිත කරන පුත මදව පකාක්ශණ බල ූන්න වෙන. අපි බලමු ඒ අවස්ථාව ඊළඟට අපි මුලින් පලවෙෙන් කොටස විසඳුම් බලමු දැන් තිරස්මාර්ගයේ මේ ගමන් කරන්නේ ප්‍රවේගේ විසි පහ එම්ම ස්ශ්‍රිණයක දීපු අගයක් නිියවටන් පන්සියයි ප්‍රතිරෝධී බලයේදීලා ජවය අපිට ලබාදීල තිීනවා. උේ පී ප්‍රකාශණ බලය අපි සොයාගති යුතුයි. එනම් එච් සමානයි පීව සමීකරණය දුවත් පහසුවෙන්ම ප්‍රකාශන බලය ඔබට හොයා ගන්න පුළුවන් හේතුව ප්‍රවේගය අපිට ලබාදිීල තියනවා ජවය අපිට ලබාදිීල තිීනවා. එනම් මුලින් සමීකරණය දන්න පුළුවන්. අස්තයිතුතයේ එක් සමාමන එම සමිරය ඔබට චිත දිශාවට දුවත් දැම් ප්‍රකාශණ බලය සොයාගත් පසු ආ ප්‍රතිරෝධී බලයයි දන්න බැවින් ඔබට මේ ඒ තොරණය සොයාගත හැකි. එම් හරි පැහදිලි ළමයින්ට මේ ගානයක් බෙසදීම සඳහා ඔබාන ගමනික ුතු ක්‍රියමාර්ගගේ අපි යොමීම ගැටලුවගේ සඳන්න තේ එඒ සමාන පීවී සමීකරණය දුවොත් පනදායි කො ේ පනස්දාහයගෙනක ලැබෙන මේ බලන් පණහායි කඒ ක කියන හතතුන්ගවෙනි බල දාහයි යනු පනස්දාහයි ප්‍රකාශන බලයම පීකර ලාගන තියෙන ගුණ කිරම් ප්‍රේගගේ විසි පහයි යනුල් සරලෝ පිළිතුරු ලිනපුතේ පී සමානයි නවටන් දෙදාහයි. දැන් එප සමාන එ මේ සමීකරනය චර්ත දිශාවට ද උත්පතේ බල පීරින පන්සී අයි සමානයි ස්කන්දය දස් පන්සයේ ගුණ කිරීම තොරණය ඒ යනු සරලෝ අපිට ලාගන්න පුලමුන්තේ තොරණය සඳහා එකයි එම ්‍රීන දෙක කියන තොරණය ගමන් කරන්නේ. බලමු මෙහි ලකු ලබා දුන්න ආකාරය ලකුණ පහක් අපට ලබාදන්න පලව සමකරනයදන තේ මහරස්ථාවද ේ සමාන පව සමිර ීනොත් ලකු බදන ද මේ ස්වාාාව මිරන ගේ දශකිරීමට ලකුණු පහක් ලබාදනවා ඒවගේ පුතේ එක් සමාන එම සමී කරණයට නිවරදිවාගේ නාදේශකිරීමට ලකුණු පහක් ලබාදනවා ඒවගේ මුතේ අවසාන් පිළිතුරට තොරන්නේ එකයි මස්්‍ර දෙකවශයෙන් ලබාගරීමට ලකුණු පාහය. අවසානය බලමු ඊළඟ කොටසට. මෙම මොහොතේදී කාරය එෙන්ජිම ක්‍රා විරහිත කරු ලැබේ අන්න දැමකොත එනිපති ප්‍රකාශණ බලයක්ට මෝටරතය දාවනය වන ගමන්. එංජිම ක්‍රියා විරහිත කරනවා. පැහැදි එංජිම ක්‍රියා විරෙහිත කර ගමන් මෝටරතයේ නොතින්නේෑ මෝර්රතය මෙතෙක් චලිත වූ ප්‍රවේගෙන්ම ගමන් කරන. ඒක අනුතේ එංජිම ක්‍රියා විරහිත කිරීමෙන් අපිට අහිමි වන්නේ මෙතෙක් තිබූ ප්‍රකාර්ශෂණ බල. ප්‍රකාශණ බල අහිමී මනිසා. ර්ශණ බල හිමත්තක් ොක්ද සිද්ධ වෙන කාරයයක් ොඩක්සාකච්චකර මත ෝටරතය ප්‍රශණ බල හිම වෝ නමු ප්‍රතිරෝධී බලය හෙම පවතිනවා. එනම් මෝටරතයේයට ඉදිරෙට් ගමන් කිීමට ඇති හැකියාව අඩුව වෙනෝ ඒකයන පුතේ මෙතෙක් පැඇති ප්‍රවේග එහෙනම් මොවෙන් ො කියන් අඩුුවෙන්න්න ඕනේ ඒකයන්න මේ මන්දනයකින් ගමන් කරන්න ඕන්. තපපර පණහකට පසුකාරය වේගේ සොයන්න පුතේ එහෙනම් ප්‍රවේගේ එන්නන්න මොනවෙන පුතේ අඩුුවෙන්ඩ ඕනි. පවතින ප්‍රවේගය අපි දන්නවා තප්පර පණහකට පසු ප්‍රවේගය පෙන්ගහන්නේ ඒනම් අපි නියත වශයෙන්ම මේ කාල ප්‍රාන්තරේ තුර මේ තපපර පණහ කාල්ප්‍රාන්තරය තුර මෙම මෝර්රතයේ දාවනය වන මන්දනය සොයාගත යුතුයි. අපි යොමම රූප සටහන ඇසුරෙන් මෙන්න එ කියල ම තොරණය ලබාගෙන තියෙනවා අය මන්දනයක් නමුත් Fෆ කියීල අපි ලබාගෙන තියෙනවා විසිපහා එම ස්ත්‍රිණයක මේ සලකන මුොහොතේ ප්‍රවේග පති අපි දන්නාගයක් යි නිවටන් ප්‍රතිරෝධී බලය එමාගේම ලබාගන්න කියරතියෙන. එ අනුව තත්පර පණහාකට පසු මෙම වස්තුවට අයත්වන ප්‍රවේග තමයි අපි සොයාගති උත්තේ එනම් පැහැදිලිවම එක්සමානයි එම සමීකරණය දන්න පුළුවන් එවගේ එචසාමානය පීවි සමි කරනැති ය දන්න පුළුවන් අපි බලමු ලින් එත්සසාන එම මේ සමිරනේදුවත් රින පන්සිය නිවටන් දැන් ඇයිුතේ ප්‍රකර්ශණ බලයක් නැත්තේ එන්ජිම ක්‍රියාව විනිහ කිරීම නි. සමානයි ස්කන්දය දදාහස් පන්සී ගුණ කිම තොරණේ F එ සඳහා රීනතුනෙන් එකයි අන බලාපොත්තුුණු පරිදි මන්දනයක් ලැබිල තියෙනු. ේ එ සඳානයි රිනතුනෙන් එකගේ ලැබීමත් සමගම අපිට ප්‍රවේගේ සඳහා අගයක් ලබා ගතියතුයි දැම් බලමු මෙහි ලකුණු ලැබී ඇති ආකාරය ලකුණු පහක් ලැබෙනවා සමීකරණයදීමටඒ වගේම ඊලං කොටසේදීම එ් තොරණය රිණනතුන එකත් සමඟ අපි බලමු දෙ මේ අවස්ථාවද තප්පර පණහකට පසකන මෙනිේ කාලයක් ලබා දීල තියන්නේ. පැදලබතේ එන කාලයක් ලබාදී ඇති අවස්ථාවලදී අපි මෙතෙක් ලබාගත් එක්සමාන පීව එක් සමාන එ මේ සමිකෙන්නවලදී ඔබට කාලය සබන්ඳවෙන්නේ නැහැ. එනම් අපිදන්නඔවු චලිත සමීකරණ තියවා අනිතේ වි සමාන යෝධනට විවර්ග සමාන යවර්ධන දෙකේ සාී චිත සමය කරනට පහසුවෙන් භවිතා කරන්න පුුවන් අප යදමුපුතේ වවි සමාන යෝධනයටටී චති දිශාවට. කියන පුතේ අවසන් ප්‍රේගය අපි බලාපොරෘත්තියෙන් ප්‍රවේගය විසි පහගේර කියැනපුතේ මේ ආරම්භක ප්‍රවේගය මේ පවති අවස්ථාව ප්‍රවේගය. ධන රිනතුනෙන් එකයි තොරණය ගුණ කිරීම කාලේත අපර පණහායි යනුව අපට ලැබෙන පුතේ විසි පහ ිදිම තුනයි මශ්‍රින එක දැන් ලකුණු පහක් අපිට ලැබෙනවා ඒ අවසාන් පිළිතුර ලබාගැනින් වෙනුවෙන් එය අනුව මේ ගැටලුවේ ලකුණු විසි පහක් අපිට ලැබෙනවා අවසාන වශයෙන්. හොඳයි දැන් මේ ගැටලුව අපිට අවසාන විාහගේ ලැබුණු ගැටලු මේ ඇතු විාගේ ලැබුණු ගැටලුව. ඉතින් මෙහිදීත් අපට වැදගත් පුතේ ඉතාමත්ම පහසුව ලකුණ සිපහ ලබාගැන පුළුවන් ගැටුව මේ ගැටලුවේ කොටස් දෙකට ගමන් කරනවා. දරුවන්ට පහසුවෙන් මේ ක් සමානයි පවි සමීකරනයත් එප සමානය එ මේ සමීකරණයත් භාවිතාකරොත් මේ ලකුණු නිසිපා විනාඩි දෙක් තුරක් ඇතුල ලබාගැ පුලන් පපුති දැන්. මෑත කාලීනි භාග ප්‍රශ්නපත්ත්‍ර පර්ශීණය කරීමේදී. අපිට ඉතාමත්ම හොඳින් පේෙන කාරණයක්ත්ත මයි මේ කාර් ශක්තිය ශමතාවේ ඉලක්කගත ප්‍රශ්නය ජව්‍යාස්ත්‍රත ලැබෙන බව. නමුත් එයින් කියවෙන් නෑ අපි ඉගෙනගත් ශක්තිආදී සමීකරන මගින් මෙම් ප්‍රශ්ණය පිළිතුරු ලැබෙන් නෑ කිය එක කියන්නේ ශක්තිය ආද සමීකරන භාවිතාකිරීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ කියෙන එක යම අවස්ථාව කියසරින් අපිට ගැටුවක් ලබෙන පුළුවන්. නමුත් ප්‍රවණතාවය ජව්‍යයාශ්‍රිත ගැටලු. උතේ යනුවක් මේ වුණුට විභහග ප්‍රශ්පත්‍රෝල ගැටලු සෑහෙන් ප්‍රමාණයක් සාකච්ඡා කල තියන. දැ දරුවන්ට විශේෂෙන් මත කරන්නවන රණය තමයි අපි මෙතෙක් සාකච්ඡා කළ කරුණු ඇස්රි මෙම විෂය කොටසන් අපිට ලැබෙන්නේ ලකුණු විසිපහක් වගේ කොටසක් තමයි මෑහතකාලින් පශ්පත්‍ර දිහා බැලුවම් සරලා නෘර්තිී චලතය ගැටලුේද අපි සාකච්ඡා කල ්‍රති්‍යාස තන්තුූල ආතතිය ශක්තිය ශක්ති සංස්ති නියමය මේ කාරණ සාකචාාව වෙන පතේ ඉදිරිී දෙපට සරලානති චලතිතය පාඩම සාකච්චා කරදදි මේ කරුණ ඔබට වැදගත්වේ ඒවගේම ගැටුම කියන පාඩුවේදිම පෙර සාකච්ඡා කළ ආකාරයටම මේ කරුණු නැවතත් සාකච්ඡා වෙන ආවේගේ කියන ග පාඩමේදී නැවතත් සාකච්ඡා වෙන ඒවගේම අනිකුත් පාඩංවලදත් මේ ශක්තිහාසය සමීකරන භාවිතය ඒවගේම ජවයාස සමීකරණ භවිය වැදගත්ව වෙන එහම අම්පුතේ මේ පාඩම වැදගත්කම මේ පාඩම හරහා රජුවෝ ඔබට ලැබෙන ලකුණු සිපහට වඩා එමනත්තා ලකුණු පහට වඩා මේ යොදාගත් සංකල්ප සෑම විශය කොටසටම අපිට වැදගත් වෙන. ඉතින් දුවපතය ඔබ මේ දක්වා මෙම පාඩම ගෙනගත් කරුණු ඇස්රෙන් මෙම පාඩම සාර්ථකව විභාගයේදී ලකුණ ලබාගෙන සඳහා ඔබ අනුගමනය කළ යුතු ක්‍රමවේදී තාමත්ම වැදගත්. දරුවන් මෙම පාඩම් ඒක පහ අපි පස්සනි පාඩමයකයා දාව සංකලේ අද විාහ ප්‍රශ්පත්‍ර ගැටනු පමණ අපි සාගච්චා කරේ මෙතෙක් ගෙනගත් මූල ධර්ම කොටස්. අපේ මුල් පාඩම් හතර නැවත නරබන්න දපුතේ අපගේ YouTube <Sanye> නාලිකාවට් පිරිසෙන්න්න චනල් එන්නයි YouTube නාලිකාව එමගින් ඔොට එම පාඩම් මේක හතර එම පාඩම් කොටස් අතර නැවත නැවත නරබන්න හොඳින් නරබන්න හැබැයි ඒ නරඹීමෙන් පසු ඔබේ සඳහා සටහනක් පිළියල කරගන්න. ඒ සටහනක් පිලියල කර ගැනින් පසුබට පුළුවන් මේකේ නොබට හිමියවන සමීරන ටික වෙනම සටහන් කරග. ඒගේ පපුතේ සෑම ඒකකටම අදාල සර ලබ්‍යා සපි සාකච්ඡා කරල තියනවා. එම සරල අභ්‍යාස ඔස්සේ ඒ සෑම මූලධර්මයකම සෑම සිද්ධාන්තයකම අඩ පාඩු ඔබ වහගණ්ඩ ඕනි සිද්ධාන්තයක් දැන් සහ ම දිරිපත්න ගටලත්ම සිද්ධන්තේ හරිට පුළුවන් නමුත් ගැටලු විසඳන් ගයාට පසිපතේ ඔබ සිද්ධන්ත තියන කරනු ගැටලු සඳහා යොදා ගනීමේ පහසවත් තියන. මේක නමදකන විශේෂ කාරණය තමයි ඔ සිද්හන්තේ හරිට අබෝධ කරනෑ ඔ සිද්ධන්තේ තියෙන සිින්දදුරු හරියට අල්ලගෙන නෑ. ඒ සඳහත් තම ඉපතයේ සිදුරු වැහෙන්න්න ඔබ විවාාග ප්‍රශ්පත්තර ගැටලු විතරක්නමයි සරල මට්ටමේ ගැටලුව. ගින් සිද්ධහන්ත හරියට ධහරණය ක ගණඩ ඕන. ඇති අ අපි පානුේ ල්කටස්ොලදී සිද්හන්ත ඒවගේ ඒ සඳහා අභ්‍යස සාකච්චා කලාා. ඊට පසුව අපි ඒට වඩාටිකක් සංකේර මට්ටමේ ගැටලු සාගච්චා කළ පසුගේ සතියේ ඒවගේ අදාපි සාගච්ඡා කළා අවසාන විභාග ප්‍රශ්පත්තරවල ගැටලු. එමනන් දේපුතේ ට පාත්නා කරන්නවො මෙම විෂේයකයට අදාළ ප්‍රශ්පත්තුරල්ල ගැටලු සාකච්ඡාකට බට ඒකේ ප්‍රශ්නවලට විභාගයේදී හොඳින් පිළිතුරු සපේලා මෙහි සම්පූර්ණ ලකුම් ප්‍රමාණි ලබාගන්න හැකියාව ලැබේ කියා. එයනු අපි මෙම එකකේ පාඩන් අපි අදී අවසන් කරනවා හොඳයි අපි නැවතත් තවත් පාඩමකින් හමුවමු දුළපුතාල සියලුදනාටම අයි බොවන්.